මම බලාපොරොත්තු වෙන්නේ මන්කි පොක්ස් රෝගය ගැන කතා කරන්න. මන්කි පොක්ස් රෝගය වෛරසයක් මගින් බෝන රෝගයක්. මේ රෝගේ ප්‍රථමයෙන්ම මිනිසුන් අතර වාර්තා වුණේ 1970 වසරේ කොංගු රාජ්‍යයේ. මේ රෝගේ ඊට පස්සේ රටවල්වල විශේෂයෙන් අප්‍රිකානු රටවල්වල පැතිර ගියා වරින් වර. මධ්‍යම අප්‍රිකානු සහ දකුණු අප්‍රිකානු රටවල්වල මේක එන්ඩෙමික් එකක්. ඒ කියන්නේ නිතර පවතින රෝගයක් විදිහට තමයි සඳහන් වෙන්නේ. මේ රෝගේ රෝග ලක්ෂණ විදිහට සඳහන් කරන්න තියෙන්නේ උණ බිබිලි මතුවීම, සමේ බිබිලි මතුවීම, වසා ගැටි තිදිමීම, හිසරදේ සහ තීට්ටු ගතිය. මේ විෂ බීජය ශරීරගත වෙලා වෛරසයේ ශරීරගත වෙලා දින 6ක් 13ක් යනකම් රෝග ලක්ෂණ නොපෙන්වන්න පුළුවන්. ඒකට අපි කියනවා බීජ ඖෂණ සමය කියලා. මේ බීජ ඖෂණ සමය දවස් 21ක් දක්වා දික් වෙන්නත් පුළුවන්. මේ රෝගේ අපි බැලුවොත් කොහොමද බෝ වෙන්නේ කියලා දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ඉදිරිපත් කළ දින දත්ත අනුව මේ රෝගයේ විශේෂයෙන්ම බෝ වෙන්නේ ස්පර්ශය මගින්. සමට සම ස්පර්ශ වීම මගින්. අපි තුම රෝගියෙක්ගේ ශරීරයේ සමහිම තුන බිබිලි වලින් පිටතට එන දියරේ තවත් සමග ගැටුණොත් මේ රෝගේ හැදෙන්න පුළුවන්. ඒ වගේම ඊටාම කිට්ටු සම්බන්ධතාවයකින් තමයි සමට සම ගැටෙන මේ රෝගය පැතිරෙන්නේ. ඊට අමතරව අපි ගත්තොත් මේ ඩ්‍රොප්ලට්ස් නැත්තම් ශෝෂණ මාර්ගයෙන් පිටවෙන බිඳිති මගින් මේ රෝගය පැතිරෙන්න පුළුවන්. ඒක අපි හඳුන්වන්නේ ප්‍රොලොง ෆේස් ටු ෆේස් කන්ටැක්ට් එකක් කියලා. ඒ කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ මූණට මූණලා ගැටීමක් සිදු වුණොත් පමණයි මේ රෝගය එම කෙළබිඳිති මගින් පැතිරෙන්න පුළුවන්. ඒතකොට විශේෂයෙන්ම කියන්න ඕන මේ රෝගය පැතිරෙන්නේ සමට සම ස්පර්ශයෙන්. ස්පර්ශයෙන් තමයි මේ රෝගය පැතිරෙන්නේ. ලෝකයේ මේ රෝගය පැතිරීම ගැන බැලුවොත් 2022 වසරේ රෝගීන් 78,000ක් වාර්තා වෙලා තියෙනවා. 78,600ක් වුණ රෝගීන් වාර්තා වෙලා තියෙනවා. මේකෙන් රෝගීන් 41 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. රෝගීන්ට පැතිරීම බැලුවොත් ඇමරිකානු කලාපේ උතුරු ඇමරිකාව සහ දකුණු ඇමරිකානු කලාපේ රෝගීන් 52,000ක් පමණ වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම යුරෝපේත් රෝගීන් 25,000ක් පමණ රෝගීන් වාර්තා වෙලා තියෙනවා. ස්පාඤ්ඤ, එක්සත් ජනපදය, ප්‍රංශය වගේ රටවල් වල මේ රෝගය පැතිරිලා තියෙනවා. නමුත් අපි ජීවත් වෙන මේ දකුණු ආසියාතික කලාපයේ ගත්තොත් රෝගීන් වාර්තා වෙලා තියෙන්නේ දැනට 31 දෙනෙක් පමණයි. ඉන්දියාවේ රෝගීන් 17 දෙනෙක්, තායිලන්තේ රෝගීන් 12 දෙනෙක්, ඉන්දුනීසියාවේ එක් රෝගියෙක් සහ අපේ රටේ එක් රෝගියෙක් දැනට වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේක විශේෂයෙන් කියන්න තියෙන දේ තමයි මේ රෝගය කොරෝනා රෝගය වගේ ඉතාම පහසුවෙන් පැතිරෙන රෝගයක් නෙමෙයි. හින්දා අනවශ්‍ය බියක් ඇති කරගත යුතු වන්නේ නැහැ. මේ රෝගය විශේෂයෙන්ම පැතිරෙන්නේ ස්පර්ශ. දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලබා දීලා තියෙන දත්ත අනුව මේ රෝගීන් 78,600න් රෝගීන් 45,000කගේ පමණ වුන් වයස් සීමාවන් නිර්ණය කරලා තියෙනවා. එහෙම බලනකොට මේ රෝගීන් දැනට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සතුව පවතින දත්තවලින් රෝගීන් 45,000කගෙන් බැලුවම 96%ක්ම ඉන්නේ පිරිමි. 96.9%, ඒ කියන්නේ 97%ක් විතරම ඉන්නේ පිරිමි. කාන්තාවන් ඉන්නේ 3%. මම මේ සඳහන් කරන්නේ රෝගීන් 78,000 මේ විස්තර තියෙන රෝගීන් 45,000ක පමණ. ඒ වගේම අර පිරිමින් 97%ක් ඉන්නවා කිව්වනේ. මේ පිරිමින් 90% පිරිමින් ගත්තම අවුරුදු 18-44 වයස් සීමාවේ පසු වෙන පිරිමින් ඉන්නවා 80%ක්ම ඉන්නේ රෝගේ හැදිච්ච පිරිමින්ගෙන් වයස් සීමාව අවුරුදු 18 සහ 44 රුප. ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන මේක ලේසියෙන් කොරෝනා රෝගය වගේ පැතිරෙන රෝගයක් නෙමෙයි. මේ රෝගේ පැතිරෙන්නේ ශරීර ස්පර්ශය දිගු කාලයක් එක දිගටම සිදුවේ. සෝ අපිට අපේ හොඳ යහපැවැත්මගින් මේ රෝගේ පැතිරීම වළක්වා ගන්න පුළුවන්. දැන් ඔබ කිව්වා පිරිමින්ට වැළඳෙනවා කියලා, ඒකට හේතුවක් තියෙනවද කාටද? ඒක මෙහිමයි. දැන් අපි ගත්තම එපිඩීමියොලොජි, ඒ කියන්නේ රෝගේ පැතිරීම ගත්තම දැනට වාර්තා වන රෝගීන්ගේ අපිට විස්තර තියෙනවා රෝගීන් 45,000ක. ඒ 45,000න් 97%ක්ම ඉන්නේ පිරිමි. ඒකට අපිට හිතන්න අවස්ථාවක් තියෙනවා මේ රෝගේ වැඩිපුර පිරිමින්ට වැළඳිලා තියෙනවා කියලා. මගේ ප්‍රශ්නේ උනේ ඒකට විශේෂ හේතුවක් අනාවරණය කරගෙන තියෙනවා. පිරිමින්ගේ මොන හරි බිහෙවී එකක් හරි මොකක් හරි තියෙනවද විශේෂ? සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ මේක අර කිට්ටු ශාරීරික සම්බන්ධතාවලින් හැදෙනවා කියලා. ඉතින් ඒ හින්දා මේ දැනට තියෙන දත්ත ගත්තම මේ රෝගීන් 20
පන්දහක්කගේ දත්ත ඒගොල්ලෝ අනාවරණය කරගෙන තියෙනවා මේ 78000න් මේ අතර බලනකොට අඳුනාගෙන තියෙනවා මේ රෝගීන් 25000න් 85%ක් පමණ ප්‍රමාණයක් පිරිමි පිරිමි අතර සම්බන්ධතා පැවැත්වුවා කියලා. නමුත් මේ දත්ත තියෙන්නේ රෝගීන් 78000න්ම රෝගීන් 25000ක් පමණ. ඉතින් අපි තාම සැලකිලිමත් වෙන්න ඕන මේවා සියලුම රෝගීන් සම්බන්ධයෙන් ප්‍රකාශ කරනවා. මොකද අපි ළඟ තියෙන්නේ ඉතා අඩු 25000ක පමණ දත්ත. ඔබ වසංගත රෝග විද්‍යාංශයේ නියෝජනය කරන නිසා මම හිතන්නේ මේ ප්‍රශ්නය හරියට සාධාරණයි. දැන් අපේ රටේ මා ඇතුළුව බොහෝ දෙනෙක් ඇතුළුව බය වුණාට නේද මේක බය වෙන්න දෙයක් නැති ගණන් ගන්න ඕනේ නැති දෙයක් කියලා ඔබ කියන්න උත්සාහ කරන්න කියලා. නෑ. ගණන් ගන්න නැති දෙයක් කියලාම සඳහන් කරන්න බෑ. නමුත් එක කාරණාවක් තමයි මේ රෝගය අපේ රට ඇතුළෙන් එන රෝගයක් නෙමෙයි. මේක පිටින් අපිට එන රෝගයක්. නමුත් මේක එන්නේත් ගොඩක් වෙලාවට යම් ඉතාම කිට්ටු කායික සම්බන්ධතාවයක් පැවතීමෙන් පස්සේ. නමුත් ඒ වගේම මේ රෝගයේ සහිත රෝගියෙක් ශ්‍රී ලංකාවට පැමිණියත් ඔහුගෙන් අනිත් අයට බෝ වෙන්න තියෙන හැකියාව ඉතාමත්ම අඩුයි. මොකද ඔහුත් සමග කිට්ටු ඇසුරක් පැවතුවම තමයි මේ රෝගය හැදෙන්නේ. නමුත් ශ්වසන මාර්ගයෙන් දැන් අපි කොවිඩ් රෝගය ගැන නම් අපි ඉතාම සැලකිලිමත් වෙන්න ඕන කාරණේ. මොකද මිනිස්සු ගැවසෙන තැන් වලට ගියත් අපිට රෝගය හැදෙන්න පුළුවන්. නමුත් මේ කොවිඩ් මේ මන්කී පොක්ස් රෝගය ඒ වගේ ඉතාම ඉක්මනින් පැතිරෙන රෝගයක් නෙමෙයි. නමුත් අපි මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතුයි. අපි දැක්ක සමහර මාධ්‍ය වාර්තාවල නිවැරදි කරන්න සමහර විවිධ ඉදුණත් වර්ග මේකට හොඳයි මෙහෙමයි පැපොලට හොඳ එකක් තියෙනවා ඕම කිකේ කතා කරනවා. දැන් මේ වෙනකොට වසංගත රෝග විද්‍යාංශය ඇතුළත කතා වෙනවද සෞඛ්‍ය මාධ්‍ය ඇතුළත මේ රෝගී යම් කිසි විදිහකින් වැඩිවීමක් සිද්ධ වුණොත් යම් කිසි ඉන්නතක් හෝ ලබා දීම කියන කතාවක් වෙනවද මේ දවස්වල? දැනට මම හිතන්නේ ශ්‍රී ලංකාව ගැන සලකා බලනකොට එවැනි අවශ්‍යතාවයක් දකින්නේ නැහැ. අපි ගත්තොත්ින් රෝගයේ දැඩි ලෙස පැතිරෙන ඇමරිකාව යුරෝපයේ කලාපයේ ඉන්නතක් භාවිතා වෙනම එම ඉන්නත දැන් ඇමරිකාවේ අපි දන්නවා රෝගීන් ඇමරිකා කලාපයේ රෝගීන් 52000ක් පමණ ඉන්නවා යුරෝප කලාපයේ රෝගීන් 25000ක් පමණ ඉන්නවා. මේ රෝගීන්ට සත්කාර සේවය දෙන ඊට අමතරව මොවුන්ගේ අපි හිතමු රෝග ලක්ෂණ සහිත පුද්ගලයෙක් සමග කායික සම්බන්ධතාවය පැවැත්වුවට පස්සේ පෝස්ට් එක්ස්පෝෂර් වැක්සින් එකක් විදිහට මේ වැක්සින් එකක් ලබා දෙනවා. ඒකේ ඩෝසස් දෙකක් තියෙනවා ලබා දෙන. ඒක ඒ රටවල ලබා දෙනවා. නැවත් අපි ලංකාව ගත්තම අපේ රටේ තාම හම්බ වෙලා තියෙන එක රෝගිය. අපි ගත්තම අපේ සෞඛ්‍ය නිලධාරී සේවක මණ්ඩලය ගත්තත් මෙවැනි රෝගීන්ට නිරාවරණය වෙන්න තියෙන අවස්ථාව දැනට ඉතාම අඩුයි. මම හිතන්නේ අපිට ඒ වගේ තීරණයක් ගන්න තරම් වාතාවරණයක් තාම නැහැ. ඉදිරියේදී මම හිතන්නේ අවශ්‍යතාවය පැන නැගිනුතින් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නිලධාරීන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. දැනට එහෙම අවශ්‍යතාවයක් නැහැ. අනිත් එක ලෝක සෞඛ්‍ය සංවිධානයේනුත් දැනට කිසිම විටක දැන් අපි කොවිඩ් වලට වැක්සින් දුන්නා වගේ මෙහෙම මේ මන්කී පොක්ස් රෝගය සඳහා සියලු දෙනාටම මෙහෙම වැක්සින් ලබා දීම ඉන්නක් කරන්නේ තාම ඒගොල්ලෝ එහෙම අනුමත කරලවත් එහෙම අවශ්‍යතාවයක්වත් දක්වලා නැහැ. ඒකින්ද එවැනි කිසිම අවශ්‍යතාවයක් ලංකාවට තාම නැහැ.